මහපොළොවට බැස ජනතාවත් සමග ජනතා වේදිකා සකස් කර ගැනීමට බල කර තිබෙන කාලයක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකව සමග එක් වී සිටින රංගන ශිල්පී කින්ස්ලි ලෝස් සහෝදර මහතාට ආරාධනා කරනවා ඊළඟට මේ සම්මන්ත්‍රණය ඇමතීම සඳහා. ගෞරවනීය සංඝරත්නයෙන්ද මේ වේදිකාවේ ඉන්න මනුෂ්‍යයන්ට ආදරය කරන මනුෂ්‍යයන්ද තාමත් ආදරේ පොඩ්ඩක් පපුවේ රැඳිලා තියෙන පොඩ්ඩක් හරි රැඳිලා තියෙන මෙතනට ඇවිල්ලා තියෙන සීළු දෙනාගේම අවශ්‍යයි. මාව හඳුන්වා දුන්නේ රංගන ශිල්පියෙක් ඇටියට. කතාව ඇත්ත. මේ දවස්වල කූසත් ගෙදර තාත්තගේ චරිතය තමයි රඟපාන්නේ. නාට්‍ය 10ක් ගත්තත් එකම දේ. බත් කන්න ඕනේ හින්දා නාට්‍යයක රඟපාන. ඊට වඩා දේවල් මම කැමති මාව හඳුන්වන්න මේ රටේ රට දිහා ලෝකෙ දිහා බලාගෙන ඉන්න මිනිහෙක් කෙනෙක්. සහෝදරනි මම අධ්‍යක්ෂණය කරපු අලුත්ම නාට්‍යයේ චරිතයක් තියෙනවා සර් ක්ලිෆර්ඩ් බ්‍රවුන් කියලා. සර් ක්ලිෆර්ඩ් බ්‍රවුන් මේ චරිතය. ඒ චරිතය එක දණක මෙන්න මෙහෙම කියනවා. හැඟීම් බර මෝඩයන්ගෙන් රටකට වැඩක් නැත. බලපුවම කතාව ඇත්ත නේද? තා වෙලාවක මෙන්න මෙහෙම කියනවා සර් ක්ලිෆර්ඩ් බ්‍රවුන්. රටක ජනතාවකට දැනුවත් වෙන්න ඌමනාවක් නැති තාක්කල් අය කියන්නේ රටක ජනතාවකට දැනුවත් වෙන්න ඌමනාවක් නැති තාක්කල් ඔවුන්ව පාලනය කරනු ලබන්නේ කපටියන් විසිනි. බලාගෙන යනකොට කතාව ඇත්තනේ. මම නම් දශක 6ක් විතර ජීවත් වෙලා තියෙනවා, නැතිවරණ දැකලා තියෙනවා. සහෝදරනි මම කැමති පොඩ්ඩක් වෙන පැත්තකට මේ කතාව යොමු කරන්න. මම විශ්වාස කරන්නේ මිනිස්සු ඡන්දේ දෙනවා නෙවෙයි, කට්ටියක් ඡන්දේ ගන්නවා. වැරදිද මං කියන දේ? වඩා හොඳට බොරු කියන එක ආණ්ඩුවක් හදනවා, වඩා හොඳට රවටන්න දන්න එක ආණ්ඩුවක් හදනවා. මගේ ජීවිත කාලේ දැක්ක එහෙමයි. මේක රැල්ලක් යන්නේ. ගෙදරින්න මිනිහගෙන් ගෑණි අහනවා කාටදෝයි තමුසෙ දෙන්නේ. මිනිහා මොකක් කරි කියනවා, ගෑණිත් එතෙන්ට දෙනවා. ළමයි අහනවා 18 ඡන්ද, ඒවත් ඒ විදියට යනවා. සමහරු මට මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මම දකින දේ මං කියන්නේ. මං හෘද සාක්ෂියට එකඟව කතා කරන මිනිහෙක්. රැවටීමේ ගලාවයි යන්නේ. ආසන්නම උදාහරණය රාජපක්ෂවරු පළවා හරින්න මාත් කඩේ ගියා. ඒක නිවචනේද? කඩේ යamak නෙවෙයි. ඔවුන් පළවා හරින්න ඕන වුණා ඔවුන්ගේ පාලනය හොඳ නැති නිසා. එමනම් දහසක් පොරොන්දු දීලා ආපු මේ කට්ටිය දැන් හොඳට යනවද වැඩේ? මට නම් හිතෙන්නේ හොඳ නැහැ. හොඳ නැත්තම් ආපහු ගෙනෙන්න ඕන රාජපක්ෂල ගෙන්නන එකද? එහෙම හොඳ නැහැ නේ. වැඩක් නැහැ නේ. මොකටද? දැන් මේ දින්නේ ආණ්ඩුවක්ද? දිනපොවොත් එකට ඉන්නවා, පෙරදිලා කුදීච්ච වෙද්දී උනොත් එකට ඉන්නවා. මේක පාණ්ඩුවක් වගේ එකක්. ආඩි හත් දෙනාගේ කැඳ ඇලිය වගේ. එකෙක්වත් හාල්මිටක් දාන්නේ නැහැ. හිස්ව යනවා. අපිට කැක්කුමක් කියනවා. දේශපාලන කතා අහන්න ලැබේ සහෝදර සහෝදරිනි. මම දුකු දේශපාලඥ කතා කරන්න දක්ෂ මිනිහෙක් නෙවෙයි. අපි මං කියන්නම් මොක කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලාද? සර් ක්ලිෆර්ඩ් බ්‍රවුන් කිව්වා වගේ මේ රටේ බහුතරයක් ජනතාව ඡන්දේ වටිනාකම දන්නේ නැහැ. මගේ අදහස් මේ රටේ උගත් දෙනෙක් රවට්ටල ඡන්දේ ගන්නවා. ගන්න ඡන්ද වලින් ආණ්ඩුව හදන්නේ අවංකව දැනුවත් වෙලා මිනිස්සු ගිහිල්ලා ගහන කතරකින් නෙවෙයි. එතෙන්ටයි මිනිස්යන්ව ගේන්න ඕනේ. බර්ටල් බ්‍රෙෂ්ට් කිව්වා දේශපාලකයෝ නෙවෙයි ජනතාව මාරු කරපන් කියලා. ජනතාව මාරු කරන්න කාලේ ඇවිල්ලා කියනවා. ඒකයි මම ඔබට ගෞරව කරනවා කිව්වේ. ඔබට මම සැලුට් කරනවා. අද මෙතෙන්ට එන්න කකුල් දෙක හයිය තිබිච්ච ගැන, මෙතන ඉන්න ආදරණීය සහෝදරයෝ ගැන අපි එකතු වෙමු. ලොකු සෙනගක් මෙතන ඉන්නවා. ලොකු සෙනගක් ඉන්නවා. දැන්
මිනිස්සු දැනුවත් කරන්න කාලේ ඇවිල්ලා තියෙනවා. කුමාර් ගුණරත්නම් සහෝදරයාට මේකේ නිදාසේ දේශපාලන කරන්න අයිතියක් තිබිය යුතුයි. දේශපාලන සිරකරු ඔක්කොම නිදාස කළ යුතුයි. ආයි වචන දෙකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිය යුතුයි. අවසාන වශයෙන් මතක් කරන්න, ජනතාව දැනුවත් කරමු අපි එකතු වෙලා මේ අසාධාරණයට විරුද්ධව. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුර බෞද්ධලේ කැමැත්තට සිද්ධ වෙන්නේ බෞද්ධයන් මැට්ටෝ වුණොත් බී වෙන්නේ මැටි ආණ්ඩුවක්. බෞද්ධයක් කපටි වුණොත් බී වෙන්නේ කපටි ආණ්ඩුවක්. බෞද්ධයක් මෝඩය වුණොත් බී වෙන්නේ මෝඩ ආණ්ඩුවක්. ඒකට නැවතීමේ තිත තියෙනු. ජනතාව දැනුවත් කරමු. ජනතාවට බුද්ධිමත් තීරණයක් ගන්න ඉදිරියේ මේ අසාධාරණ වලට නැගී සිටින්න බුද්ධියෙන් යුතුව නැගී සිටින්න අපි පෙරමුණ ගමු. බොහොම ස්තුතියි.